ඔබ ඇහුවා වගේම රාජ්‍ය සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ට විතරක් නෙමෙයි අද අපේ රටේ වතු කම්කරුවට ප්‍රශ්නයක් තියෙනවා, පෞද්ගලිකන් සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවා, අපේ රටේ ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවට ප්‍රශ්නයක් තියෙනවා, වෘත්තිකයට දාලා යන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. එතකොට ඒකට තම තමන්ට උත්තර හොයාගන්න විවිධාකාරයේ විවිධ උපක්‍රම උපාය මාර්ග උපක්‍රම ක්‍රියාමාර්ග අනුගමනය කරන සමහර අය රට දාලා යනවා. ඒ බැරි අය රට ඇතුලේ ඉඳන් මේක උත්සාහ කරනවා. සමහර කර්මාන්ත ගලවන් යනවා. සමහර අය කර්මාන්ත ඇතුලේ ඉඳන් බලනවා. සමහර කර්මාන්ත වැහිලා යනවා. ඒ නිසා මේ අර්බුදයේ ඇතුලේ අපේ රටේ රාජ්‍ය සේවය විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වටපිටාවක් මේ රට පාලනය කරපු පාලකව හදලා තියෙනවා. මේ රට බංකොලොත් රටක් බවට පත් කරා. මේ රට බංකොලොත් රටක් බවට පත් කරපු පාලකයා අද දවසේ බංකොලොත් වෙච්ච රට ඇතුලේ රාජ්‍ය සේවකයා වැටුප් මැද ජීවන වියදම වැඩි, ලයිට් බිල වැඩි, තමන්ට දරන්න බැරි තරම් වැට් එකක් ගහලා තියෙනවා අධ්‍යාපන සෞඛ්‍ය ආහාරවලට. එහෙම තියෙද්දී දෙසැම්බර් මාසේ 14 අයවැය සම්මත කරලා ජනවාරි මාසේ ආපහු ගේනවා පරිපූර්ණ ගැස්තමේතුවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරා විදේශ ගමන් වලට යන සල්ලි මදි කියලා ලක්ෂ 2000ක් වියදම් කරගන්න. ඔබ දැක්කා ඒ වගේම ඊයේ පෙරේද වෙනකොට අපේ රටේ මේ මැතිවරණය පිළිබඳව නැත්නම් මේ ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා බොහෝමයක් ඇවිල්ලා අද වෙනකොට අපි ඒක ජනාධිපතිවරණය සඳහා දැන් ලඟු වෙලා තියෙනවා. ජනාධිපතිනේ දින නියම කරන්න සූදානම් වෙනවා මැතිවරණ කොමිසම. දැන් රටේ සල්ලි නැහැ කියන ජනාධිපතිවරයා තවත් මිලියන 8750ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ජාතික ජන බලවේගේ නැහැ සජව මන්ත්‍රීවරුන්ටත් මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වගේම සල්ලි දෙනවා ජනාධිපතිවරයාට. දැන් මේ මෙහෙම සල්ලි දෙන්න එක පැත්තකින් රට බංකොලොත් වෙලා අනිත් පැත්තේ රටේ මිනිසුන්ට ජීවන වේදමට සල්ලන ජීවත් වෙන වැටුපත් දීලා නැහැ. විශ්‍රාමිකයාගේ විශ්‍රාම ප්‍රශ්න විසඳලා 2016 ඉඳන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඒ ප්‍රශ්නෙට මේ හදිස්සිය පැන නැගිච්චව නෙමෙයි. මේවා දිගට එන අවෘතිය ක්‍රියාමාර්ග උද්ඝෝෂණ වැඩ වර්ජන මේ විවිධ අවස්ථාවල එනවා. ඒ නිසා අපි මේ රටේ වෘත්තීය සමිති විවිධ තැන්වල විවිධ ආකාරයේ සටන් කරනවා. සමහර සටන් පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා. බැහුවා වගේ අර සමහර සටන් හිටිගමම් පැන නගිනවා. ඒ පැන නගින්නේ ඇයි කොහොමද කියලා ප්‍රශ්නෙත් තියෙනවා. මොකද අපි වෘත්තීය සමිති ලංකාවේ විශාලතම වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායකවරයා හැටියට මම කියන්නේ අපි මේ පිළිබඳ සාකච්ඡා කරා. ඒ නිසා අපි සටන් කරන ව්‍යාපාරය නිසා ඒක ඇතුලේ වැඩ කරන ජනතාව මෙතෙන්ට පත් කරලා තියෙන පාලකයා කඩේට ගිහිල්ලා බිත්තර ගෙඩිය රුපියල් 12ට කාපු මිනිහට 58ට බිත්තරේ කන්න වුණාම තමන්ගේ දරුවට පොතර පැන්සල පෑන අරගන්න ගියාම ඒකට 118ක වැට් එකක් ගැහුවාම ඉස්පිරිතාලෙට ගිහම බෙහෙත් ටික නැතුව ෆාමසියෙන් බෙහෙත් ගන්න ගිහලා බෙහෙත් නැතුව ගෙදරෙන්න ගිහුවාම අද මිනිස්සු මුණ දෙලා තියෙන අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයට උත්තර හොයන්නේ ඇයි විවිධ උපාය මාර්ග උපක්‍රම ගන්න